දම්මික උපාසික තුමාට කතා කරනවා. පං අත් උපාසකය එන්න අපේ දිවිලෝකෙට, චාතුම්ම හාරාජික දිවිල්ලෝකින් කතා කරනවා. පෙන් අත් උපාසකය එන්න අපේ දිවිලෝකෙට, තෞතිසාවස දෙවිවරු දිවිලෝකින් ආපු දෙවිවරු කතා කරනවා තමන්ගේ යානාව පෙන්න්නගෙන. තුසති දිවිපොරං ආපු දෙවිවරු කියනවා උපාසකය, අනි එන්න අපේ යානාවට අපේ දිවිතලේතියමු. දැන් එතන පංවතුනී? දව්‍යතලයට යනවා කියල කියන්න යානාවට නැගල යන වනවේ. එත්තන්න මරණයට පත්වෙලා. ඒ විලාවී ධම්මික උපාසකතුමා මැරිලා ඒ මොහොතෙම අර තමන් කැමති දීවේ රථයක පහළ වෙන්න පුළුවන්. උපදින්න පුළුවන්. තොට එහෙම උපෙදිලා ඒ දීවේරථවලින් දෙවුළවට යන්න පුළුවන්. එතනයි ඒ කාරණාව සඳහන් වෙන්නේ. තුට මේ වෙලාවී දම්මික උපාසකතුමා බනහා හා ඉන්න ගමන්. ධර්මදේශනාවට බාධාවක් පේ කියල සද්ද කළොත් අතිං සඥඥා කරනවා පොඩ්ඩක් ඉන්න මම බණහන ගමන් කියලා. අතිං සංඥා කරන්නේ. ති ඒවෙලා භික්‍ෂුන් වහන්සේලා මේ කාරණාව දන්නේනේ. දරුවදර්නිත්නේ මොකද දෙවිවරු ඇවිල්ල තියෙනව කියන එක පේන්නේ ධම්මිකඋපාසකතුමාට විතරයි. ඉතිං ඒ වෙලාවෙ භික්‍ෂූන් වහන්සේලා කල්පනා කරා. සංඥාවදිහා දැකලා ධම්මිකෝපාස්සකතුමා කරපු. හිතුවා එහිනං ධම්මිකෝපාසකතුමා අපිට මේ කියන්නේ බණ නතර කරන්න කියලා. දැන් බණ ඇහුව ඇති නතර කරන්න කියලා තමයි මේ කියන්න කියලා භික්‍ෂුන් වහන්සලා අත්තර මග මහා සතිපට්ඨාන දේශනාව නතර කරා. නතර කරලා උන්වහන්සේ ලිතිරි වැඩමකර. දරුවෝ ඉඳගෙනත් දැන් පුදුමේට පත්වෙලා බලනවා. අපේ තාත්තාා, තමයි කිව්වේ හාමුදුරල වඩම්මොල බනහණ්ඩෝන කියලා. අපේ තාත්තම බණ නවත් අන්න කියලදෙන් වලක් වනවා. අපේ තාත්තා මි මරනාසන්න වෙලාවේ මරණ බයට පත් පෙලා. සිහි විකල් වෙලාදමීක් මේ හැසරීම කරන්න කියලා දරුවන්ට ලොකු බයක් ඇති වුණා. ඉතිං ඒ වෙලාවේදී හාමුදුරු ගෙදරින් වැඩියයි පසදී උපාසක තුමාගේ ළඟ ටැවිල්ල දරුවටිකහනවා. තාත්තේ. ත්තම තමයිකි වවි හා මුදුල්ල බඩම්වන්න කියලා. තාත්තම තමයිකවේ බනා හ්ඩ ඕන කියලා. තාත් අපි දන්නව බන්නට කොච්චර කැමැතිද කියලා. මොකද මේ දරුව දන්නවා දම්මිකු උපාසක තුමා කොහේහරි තැනක බණකට යනවනම් බනාහන්න. එතන බණ ඉවර වෙනකොට තමයි දුක් වෙන්නේ. අනේ බන තවාහන්න තිබුණනම් කොච්චර හොඳයිද කියලා. ඉතින් දම්මික උපාසක තුමා ඉත්තරම් ධර්මයටක කැත්ක් තිදත්. මේ වෙලාවේ උපාසකතුමා මේ වගේ දෙයක් කිරීම පිළිබඳව දරුවන්ගි හිතේ පුංචි බයක් ඇති වුණා. තේවෙලාවෙ උපාසකතුමා කියනවා නෑ දරුවනි මම බණනතර කරන්නකිවෙන හැ. මේ දෙව්‍යලෝකවලයි දෙවිවරු ඇවිල්ලයි න්නෝ මා වරගෙන යන්න දිවිලෝකෙට මං ඔවුන්ටේඒ පොඩ්ඩක් ඉන්න කිරමේ සංඥා කළේ. ති ඒවෙලාවේදී දරූටික උඩත් බල්ලලා රුවන්ට පේනි ැතිනිසාක් කොහෙද දෙවවිවරු ඉන්නෙ ලහනවා. උපාසකතුමා ලගතිවිච්ච මල්මාලාවක් කරගෙන ඒ මල්මාලාව දරුවන්ගේ අතටදී ලහනවා නුඹල වැඩිපුරම කැමති මොන දීවතලයටද. චාතුන් මහාරාජික දීවිතලයටද තෞතිසා දීවිතලයටද තුසත දීවිතලයටද. පියානනි තුසිත දීවිතලයට තමයි අපි වැඩිපුරම කැමති. එහෙනං මේ මල්මාලය අහසට විසි කරන්න, තුසිත දිවි ලෝකං ආපු රථේ මේ කරැන්දේවා කියලා දරුව හෙම හිතාගෙන අහසට විසිකරා තුුසත දිවපොරෙන් පුො දීවේරතේේ ක රැඳුනාා තිං ඒ වෙලාවෙදිී දරුවඒක දැකලයි ඒ කාරණාව හරියට පිළිගත්තිේ තිං ඒවෙලා වි දැන් පියා පිළිබඳ අත්තිශයම සතුටකට දරුව පත්වනාා තමන්ගේ බිරිඳව රැස්කරවල කියනවා දරුවනේ මම දැක් යන්න ඉතාම හොඳ තැනකට මම මරණයට පත්තුනාම නොම්ඹලා මාත්‍රයකින්වත් දුක්වෙන්නපා. මොකද මගේ ඊළඟ භවය ඉතාම යහපත් සුව පත්තෙන. නුඹලාත් පොළුවන් තරං ජීවිතේ දසපුුණ්යක් ක්‍රියාම කරන්න. දසපුුණ්්‍ය ක්‍රියාවල් කරොත්. නුබලාටත් මේ තැනට එන්න පුොළුවන් කියලා ඔන්න උපාසකතුමා දරුවන්ට අවවාදයක් දෙනවා. ධර්මින් අවවාද කල්ලා ඉතාම සුළු වෙලාබකදී මරණයට පත්වෙනවා. ඒ ශනයේහිම පිඟතුනි තුංගෞ්වක් පමණ වූ සියලු ආභරණයන්ගේ සරසවපෝ. තුසත දිවියපුොරේ ාපෝ දිවිය රථේ නැගලා. පිඟතුනි යොදුන් පන්සීයක් පමණ තමාන්ගේ පොන්න්‍ය ශක්තියට පහළ වෙච්ච ඒ විමානය කරා ධම්මෙක උපාසකතුමා ගිය බව සඳහන් කරනවා. ඇති ඊ පසෙති දැන් භික්‍ෂුන් වහන්සේලා පිරිස පන්සරට ගියාම බුදුරජාණන් වහන්සේ යහනවා. මහනිනි, දම්මික උපසකතුමාට බනක් කිව්වද. ඉතින් භික්‍ෂූන් වහන්සේලා තමන්ට සිදුවවෙච් චාදදැකීම එතනදි විස්තර කලා. තිං ඒ වෙලාවෙදී බුදුරජාන් වහස භික්‍ුන්හසලට කියනව නෑමහනිිනි, ඒ නොඹලාට බණනතර කරන්න නෙවෙයි ධම්මික පාසකතුමා කිව්වේ. නොබල කාරණාව වරදවාතේරුම් අරගෙන. දම්මික උපාසකතුමාව අරගෙනයන්න මෙන්නෙ මෙහෙම දෙවිවරු ඇවිල්ල කියලා ඒ අවස්ථාව වනු සිදුවීම බුදුරජන්හන්සේ භික්‍ෂුණන් වහන්සට විස්තරකර. තේවෙලාවිදී. ිචුන් හන්සේ රනාව තරුම් කරගනිද්ද බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාතා රත්නිි දේශනා කරනවා. ඉදන් මෝදති පෙච්ච මෝදති කතපු්ඥෝ උබයත්ත මෝදති සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. ඉද මෝදති පෙච්ච මෝදති පින්කරපු කෙනා මිලොවත් සතුට වෙනවා පරලොවත් සතුට වෙනවා. කතපු්ෝක යන පින්කල තැනැත්තා. මිලොවත් සතුට වෙනවා. ඉද මෝදති පෙච්ච මෝදති පරලොවත් සතුට වෙනවා. පින්හතුනි පින්කරපු කෙන මෙිලොවති සතුට වෙනවා කිය බුදුරජාන් වහන්සේ අදහස් කළේීමොකක්ද. භාගතු වහන්සේ අදහස් කළේ මි පින්කරපු කෙනා මිලොවදීත් පින්හතුන ඇත්තටම කර පින්කම් ගැන හිතල සතුට වෙනවා. එතනදි කියන්නේ ඇත්තටම පංචනීවරණයන් වල තමන්ට තියන. භයානක නීවරණයක් තමයි පිඟතුනි උද්දච්ච කුක්කුච්චේ කියන නීවරණය. ඒ උද්දච්ච කුක්කුච්චේ කියන මෙනි මේ නීවරණය ඇති උනයිම් පස්සෙදී පිහත්නී ඒ! කෙනාට මෙන්න මෙහෙම සිතුවිලි දෙකක් ඇතිවෙනවා නොකරපු පිංකම් ගැන හිතහිත පසුතැවිලි වෙනවා. එකක් කරපු අකුසල් ගැන හිතල පසු ඇැවිලි වෙනවා. ඔය දෙකම මේ උද්දච්ච කුක්කුච්චේ කියන නීවරණය හර සිද්ධ වෙනවා. නොකරපු කුසල් ගැන හිතල පසුඇවිලි වෙනවා කරපු අකුසල් ගැන හිතල පසුතවිලි වෙනවා. එහෙමනං අපිට ජීවත්තලා ඉන්න කාලයේදී කරන්ඩ තියෙන කරුණු දෙකක් තියෙනවා ඒ තමයි නොකරපු කුසල් කරන්නත් කරන අකුසල් නතර කරන්න. ඔන්නොයි දෙක කරන්න පුළුවන්නන් පින් ඔතුනි මෙන්න මේ නීවරණය අපට යටපත් කරගන්න පුළුවන්. ඒ නිීවරණය යටපත් කරගත් තම ඒක පින්හතුනි මරණාසන්න මොහොතේ තමන්ට යහපත් සිතක් උපදවගන්න සතුටු සිතක් උපදවගන්න උපකාර වෙනවා. දැන් සාමාන්‍යිං ජීවිතයේ පින්කංකරන අය කොහෝමත් පංහොතුනි සතුටු වෙනවා. හැබැයිඒ සතුට තියෙන්වන තමන්ට කෙලෙස් දුරු කර ගැනීමත් එක්ක. දැන් සමහර වෙලාවට අපි දකිනවා ඇතැම් අය පංහතුනි යම්යම් දේවල් සිදුකරනකොට තමන් යම කිරීමේ අරමුණ මොකදද කියලා තමන්ට හරිහැට අවබෝධයක් නැතිකම ඒ අවබෝධය නැතිකම නිසාම යම්යම් දේවල් කරලා පිතුන තමන්ගේ ජීවිතයේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට තමන්ට බැරිවෙලා තියෙනවා තිැන් අදකාලෙත් පිහවතුන අපි දකිනමි කතා කරන විශේෂ වචන දෙකක් තියෙනවා තමයි ආමිසය සහ ප්‍රතිපදාව. ආමිසය කියල කියන්නේ පුද පූජා පැවැත්වීම. ප්‍රතිපදාව කියන්නේ ඊට වඩා වෙනත්දයා. ප්‍රතිපත්තිය කියන එක ගොඩාදධනෙක් හිතාගෙනඉන්නේ මේ භාවනා කරනවා කියන එක. අප සමහරලාට දකින්නවා ගොඩාත්දිනෙක් මේ භාවනා කරන එකට තමයි ප්‍රතිපත්තිය රකිනව කියලා කියන්නේ කියලා. හරලාටක යන දදිද හිට වැඩක්නෑ ප්‍රතිපදාවයි සම්පූර්ණ කරන්න ොන නිසා භාවනා කළ යුතුයි කියලා එක මතයක් තියෙනවා. පිහතුන ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධරමේ මූලිකද මූලිකමදේතමයි ප්‍රතිපත්තිය ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුළ ඉඳීම තමයි පෘතග්්‍යනයාට කරන්න තියනෙන කාරයභාරය. හැබැයි ඒ ප්‍රතිපදාවට තියෙන එක දායකත්වයක් තම යාවිසේ කියන්නේ. දැන් අදකාලේ ගොඩාක්කයි වෙලා තියෙන්නේ ආමිසය මූලිකත්තේ තබාගෙන ප්‍රතිපදාව හලල තියෙනවා. නමුත් ඕකේ විය යුත්්‍යයෝකනී පැත්ත ප්‍රතිපදාව මෝලික කරගෙන ආමිසය ප්‍රතිපදාවට උපකාරයක වයි කරගන්නට ඕන. ම මේක පින් තනි උදාහරණයකින් කියල දෙන්න. දැන් අපි හිතම ඕන කෙනෙකුගේ හිතේ තිබෙන කෙලෙස්. එම පැහැදිලි කරන්නේ ප්‍රතිපදාව කියන මොකද කියන කාරණාව. ය අප හිතේපින් ඔත්තුනි විදධ විධ කෙලෙස් තියනවා. කෙ සිද්දහස් පන්සයක් තිබෙන බව බදුරජන් වහන්ේ යම්යම් ැන්වට සඳහන් කරලා තියනවා. ඒ කාරණාව අපේ ්‍රේනුකාණි චන්දියවල මහනායක හාමුදුරුවෝ කෙලෙස් සිෙද්දහස් පන්සී කිය පොතක් පවා වෙනම රචනා කරලා තියෙනවා. එතවට දැම් එන්නම කලෙස්න් අපි හඳුනාගන්න ඕන. එ වන කෙලෙස් හඳුනාගන්න කොහොමද කෙ සඳනාගන්න අපිට බෑ. ද අපේ හිතේ තියෙන දී අපට හඳනාගන්න පුළුවන්නම් පෙන්වතුනි අපිටම හිතලා ඉර අපිට ඊට වඩ ලොකු උසස් දියුණු වක් තියනොටන අපේහිතී. එහෙම බෑ! ඒමනං ඒ කෙලෙස් හඳුනාගන්නට තියෙන අපට උපකාරකරන දිය තමයි ධර්මය. ධර්මය තුළින් තමයි ඔොන්න අපට කෙලෙස් හඳුනාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතකොට පින්වාත්න්නේ? ධර්මය තුළින් කෙලෙස් හඳුනාගන්නවා. බුදුරජාණන් වහන්සේ විද්ධ විධ දේශනාවල් වලින්. පිහතුනි මෙන මේ කෙලෙස්, පිළිබඳවම තමයි විධ විධ පැතිකාඩයක් නොසේ උන්වහන්සේ දේශනා කරලා තියන්නේෙ. තොට බන අහනකොට 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 අපට අර කියන කාරණාවල් අවබෝධ වෙනවා. ඊළඟට පින්වතුන කරන්න ඕන දේ තමයි බණක් කහලා, ඒ ධරමිය පිවොතුනි තමාට ගගේ ජීවිතට එකතු කරගන්න ඕනෑ. දැඟ අපිළඟ තියෙන ලොකු දුරුවලතාවයක් තමයි, අපි පංහතුනි ධර්මීන් ගොඩා පෝෂණය වෙලා ඉන්නවා. අපි ගොඩාක් බනාහාල තියෙනවා. හැබැයි ඒ අහපු කාරණාවල් අපේ ජීවිතයට අප එකතු කරගෙනනේ. ඒ එකතු නොකර ගැනීම නිසා පිවත්න අපිට හරියාකාරව, නිවැරදිව මේ බුදුරජාණන් වහන්සේ දේශනාකරපුම විද්‍යශ්‍රාවකයක් බවට පත්වෙලා යන්න විදික් නැති වෙලා තියෙනවා. පිහතුන මේ ධර්මයේ නිවැරදිම කෙනා බවට පත්තෙන්නේ. පිඟතුරින් නිතර පන්සල් යන නිතර බනාහන නිතර සිල්ගන්න කියන කරුණු නිසා නෙවෙේ. ඒකෙනා නිතර කරත් ඒ කෙනා කලාතුරකින් කරාත්. කරන දේ තුලින් තමන්ගේ පිල්ලිබඳ චර්යා රටාවල් ක්‍රමාක්‍රමින් දියුණු කරගන්න වනං අන්න එත්තන තමයි දියුණුවෙච්ච පුද්ගලයා හට හඳුන් වන්නේ. නමුත් බලන්න පින්වතුන සමාජයේ සමහර මේ විශේෂයෙන්ම ධර්මී හැසිරෙන වගේ ඉන්න. ඉළඟට බණ අහන වගේ ඉන්න සිල්ගන්න වගේ ඉන්න. නිතර නිතරම ධර්මය ඇසුරු කරගෙන වගේ ඉන්න සමහර අයගේ අදහස් සිතුවිල්ලි ක්‍රියාකාරකම් මේ වදිහා දකිනකොට? සමහර වෙලාවට අපිටත් එක්තරා කණගාටුවක් තියෙන මී මනුසයා මිච්චර කාලෙක් වී බුදු දහමින්ඳගෙන මොනවද කරගෙන තියෙන්නේ කියලා. ඇත්තටම පින්වතුනි තමන් දැනුම විතරක් වඩා ගත්තා කියන එක මතකතියාගන්න තමන්ට මී බුදුදහමින් යම් ලාබයක් ලෙබුවා කෙල්තැන නිවීතියෙන්නේ. තමන් ධර්මිය තුළින් ජීවිතිය දැකලා. තමාගේ අඩුපාඩුකන් තමන් පොළුවවාන්තරක් නැති කරගන්න ඕන. අද ලංකාවේ බහුතරයක් දෙනාගේ ළඟතියෙන ලොකූම අඩුපාඩුව තමයි බනක් අහලා ඒ ධරමය තුළින් වෙන වෙන අයගේ අඩුපාඩුකන් තමයි දකින්නේ. නමුත් එහෙම වෙනවෙෙන අයගේ අඩුපාඩුකන් දැක්කා කියන එක තමන්ට පිරිසුදු වෙන්න උපකාරයක් වෙන්නේ නෑ ඒකෙන් වෙන්නේ තවතව තවතව තමන්ගිහිත දූෂ්‍ය වෙනවා. නමුත් වියයුත්තේ තමන් ගඩුපාඩුකන් දකින්න. මගේ ලෝබිය කොයි වගේද තියෙන්නේ. මගේ දේශය මොනවගේද තියෙන්නේ. මගේ මෝහය මොනවගේද තියෙන්නේ. මගේ රාගය මොනවිදදියටද තියෙන්නේ. මගේ මාන්‍ය මොනවිදියටද තියෙන්නේ. මෙනි මේවා පින්වතුනි නිතර නිතර තමන් හිතන්න පටන්ගන්න. ඒ නිතර නිතර තමන් ඒටක හිතල හිතලා පිඟත්ති ඊළඟට තමන් ඒත් දේවල් දැකලා තමන්ගේ අඩුපාඩුකම් පුළුවන් තරන් නැති කරගන්න. අන්නයි ඒක ධරමය අහලා, ඒ ධර්මය තුලින් තමන්ගේ ජීවිති අඩුපාඩුකන් දැකලා ඒ අඩුපාඩුකං හදාගැනීම තමයි මේ බුදුරජාණන් වහන්සගේ ශසනීඉන්න නිවැරදි ශ්‍රාවකයා කියන තැනට එන්නේ. නිවැරදි ශ්‍රාවකයා කෙන තැනට එන අන්න එතනදී. එතවට පින්වතුන තමන් එහෙමනං මේ ධරමිය තුලින් හැම වෙලාවකම, තමන් ගැඩුපාඩු කන්දකින්න. එක බුදුරජාණන් වහන්සේ නිත්තරම දේශනා කරලා තියෙන කාරණාවවා. යොවයි කාරණාව අපි සාරිපුත්ත හාමුදුරුවෝ දවසක් මජ්‍යම නිකාය අනංගන කළ සූත්‍රේක දේශනා කරනවා. උනාන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව හදුරාගත්තොත්. ඒ හඳුනා ගැනීමම ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ලෙක් වෙන්න හේතුවක් කෙනවා කියලා. මොකද? තමන්ගේ හිතේ කෙලෙස් හඳුනාගත්තොත් තමයි තමන් ඒ කෙලෙස් යටපත් කරන්න නැති කරන්නවෑයම් කරන්නේ. හැබැයි තමන් කෙලෙස් හඳුනාගත්ති නැත්තාම්. තමන්ගේ අඩුපාඩුව තමන් හදාගන්නි නැත්තතාම්. තමන්ගේ අඩුපාඩු කන්දිහා තමන් දකින්නෙ නැත්තම් අන්න ඒවිලාවට තමන්ට පින්වතුනි නිවැර්දි වෙන්න ඉඩක් ලැබෙන්න ඒනිසා ය කෙන හීන කෙනෙක් වෙනවා. දැන් කෙලෙස් තියෙන බව හඳුනාගත්තොත්. හඳුනාගත්තු කෙනාමකද කරන්නේ තස් සංගනස්ස පහානාය ඒ අංගනයන් ප්‍රහාණය කිරීමට වායමති විරියං ආරබිස්සති චන්දං ජනේති කියල සඳහන් කරලා තියෙනවා. ඒක අනෙ කැමැත්ත ඇති කරගන්නවා වායමතිවෑයම් කරනවා වීරියං ආරිසති වීරියයාආරම්භ කරනවා. මොකටද කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස. හැබැයි දැ තමංගි හිතේ කෙලෙස් තියන බ හඳුනාගන්නත්තා. මන්ග හිතේ කෙලෙස් තියන බව තමන් දැනගන්න නැත්ත ආන්න ඒ වෙලාවට පින්වාත්න්නේ ඔහෝ තමන් කෙලෙස් ප්‍රහාණය කරන්න වැයම් කරන්නේ ඇයි තමන් දකි නෑනේ ක සාරිපුත්ත හාමුතුර උදාහරණයකින් කියනවා ඔන්න කඩපිලක රත්තරංවලින් හදපු පාත්‍රයක් තියෙනවා. එක භාජනයක් තියෙනවා රත්තරංගලින් හදල යන්නේ. දැ මේක තියෙන්නේ කඩපිළේ කුණු දවිල තැවරච්ච තැනක ඇම කොු දවිි ැවරෙච්ච ැනෙම මේ පාත්‍රය මේ භාජනය අරගෙන ගෙනල්ලා ඔහෝ ඒක තියනවා කොුණුදෝවිලි ගෑවෙන තැනකිින්ම නිතර කුණු දෝවිි වදදින පුළන් තැකීම තියෙනවා. ඉතකොට අර රන්බඳූන විනාශවෙලා යනවා. ඇයි තිබුණෙත් කුණ දවිලි තියෙන දැන ගෙනල්ල තියාගත්යෙත් කුණු ද විල යෙන තැනකින්. අන්න ඒ වගේ තමන්ගේ කෙලෙස් සිත හඳුනාගත්ති නැතිගෙනා මොකද කරන්නේ. තමන්ට යම්කිසි සිතුවිල්ලා කාවා ඒ එන සිතුවිල්ල තමයි සාාරිපපුත්ත හ මුදදු රධාණට ගත්තේ රන්් භාජනයක් වග. තැ සිතුවිල් ආවහිතට ගෙනල්ල ඒක හිතේ තැන්පාත් කරගත්ත කොහේද කෙලෙස් තියන තැනකම. තමන් පිරිසුදු කල තියයාගත්ත නෑ කෙස් තියන තැනකම තියාගත, පිරිුදුනොකර කෙස් තියන තැනම තියා ගත, ඒ තියාගත්තේ ඒක කොනුදුවවිල තියනම කල දන්නත්නෑ තියාගත්තු තැන කොුද විල තියන කල දන්නත්න. නිසා හින් තියාගත් ඒවගේ තැනකි. අන්න ඒ වගේ පින්වතන මේ කෙලෙස් හිත හඳුනාගත්ත නැති කෙනා කොයි තරම් බනෑහුවත් කවදාවත් නිවැරදි වෙන්නේ. එනිසා අපි පින්ගොතටම විශේෂය මත දවස පනිවිඩයක් දෙනවා. පොළුවන් තරම් තමන්ගේ මේ බණ අහලා අහලා තමන්ගේ අඩුපාඩුකන් දකින්න. මොකද මේ බුදු දහම කියල කියන්නේ ඇත්තටම භහාවනා කරගෙන, ඒම නැත්තම්මේ සියල්ල අත්හරිනවා වගේ කියල ඉන්න කෙනෙක් නෙවෙයි. සියල් අත්හරි නෝන හැබේ අත්හරිනවා කියන්නේ තමන්මි උපාධන කරගැනීමෙන් ඉවත්වෙෙනවා කියන එක. අන්න එහෙම ජීවිතයේ ජීවත්තලා ඉන්න තාකල්. පිහොතුනි පුළුවන් තරං පින්කරකර කුසල් වඩ වඩදැන් දන්දනවා දන්දෙනකොට ලෝබය නැති කරනවා. පිහොතුනි හරියට දානයක් සංවිධානය කරොත්. ඔය එක ධානයක් ඇතුළත එක ධානයක් ඇතුළත තමන්ගි කෙලෙස් ගණනාවක් පින්හතුනි තමට යටපත් කරගන්න පුළවා. මොකද දෙැ ානනි දෙෙන ස්ථානයක් ති මනොති ඔයි ධානදදින ස්ථානයට විධ විධ පුද්ගලිියෝෙනවා. සමහරලාට පින්ංකම්බලට කැමතියනවා අකමැතියයනවා සමහරලාට පින්ංකම්වලවෙල පිංකම අඩු පාඩුකන් කියනවා සමහරලාට ඕං කරපු දේවල් සංසාධනය කරමින් අපිනම් මේක මිහිමයි කලේ කියලාර තමන්ගේ පින්ංක මුසස් කරකර ඒ පින්කම හෑල්ලු කරනවා.ර ඒවගේ විධ විදා හස්තිීනයනවා සමහරලාවට ඇවිල්ල සහරයි කියනවා ඇයි යච්චර හාමුදුරන්ට දෙන්නෙ කියෙලාර සමහරලාට පිංකම පිළිබඳව බොහොම පහත්තිදි ආකල්පදාරන පරිසේනවා. ොට ඒවා නි ත්ති ක . තමන් කටයුතු කරද්ද තමන් හිත සකස්කරගන්නෙක හොම දෙ කියන කාරණාව තමන් ටේවිලාට වැදගත්. තොට දේශී ඇතිවෙන මන ඒක යටපත් කරගන්න ඕන. තමන්ට ලෝබය ඇතිවෙනවනං ලෝබ යට පත් කරගන්නට ඕන. තමන්ට මෝහේ ඇතිවෙන මෝහ යට පපත් කරගන්න ඕන දැන් සමහර වෙලාවට අපිහිතු න්න පින්කමක් සංවිධානය කරනවා පිින්කට රපිය ලක්ෂ පහක්විතර බිය දැන්වෙනවා අපිතුන් රපියා පස්දාහකින් කරන්න වැඩ කොට සත්තියනෙන. පිටම වඩින හාමුදුුවට පිරිිර පූජාකිරීම කියලා. දැන් තමන්ට පිරිකර ගන්න සකස්කරගන්න පය පනස්දහක් ය දැන් කරන්න වෙනවා. එතකොට දැන් අපිහිතමූ තමන්ගේ මිත්‍රයේ කැවිල්ලා තමන්ට කියනවා මම දානට පිරිකරටික දෙන්න. එතකොට දැන් ඒ වෙලාවට තමන්ගේ හිත සකස්වෙන්වුනු කොහොමද. බැරි වෙලාවක්වත් මිනි මෙහෙම සකස් වුනෝතින්. අනේ හොඳයි මට රුපියල් පනස්ථාක් දැන් ඉතුර වුණා. නැත ම දැන් පනස් දහාවනදේකට යොම කරන්න පුළුවන් කියෙලා සිතුවිල්ල පහලවන. අර තමන්ට නිදහස් බව හිතේ දැනවනං ඒක කරයිම් පාසදී එත්ත කොටම තමන්ට ඇතිවනි්‍යකුසලයා. පින්කමක් කරනකොට ඒකේ ඒක යමක් නැතිවෙනකොට නිදහස් බවත් දැනෙනවන තමන් ඒකින් ඇතිවින්න අකුසලයා. ට ඉතනැද යෙන් අර තවත් කෙනෙකුට අනුග්‍රහ කරණ නිවේ ඇතමදන් අපි දන් දෙෙනකොට දානීදී පරිවාර සම්පත්තියක් එකතු කර ගණ්ඩෝඕන. තනියෙන් දන්දිනකනෙවේ පිරිසක් එකතුකරගෙන දන් දෙන මොකදේ එතකොට තමයි තමනුත් දන් දෙෙනවා අන්නයට දන් දෙන හුරුකරවනවා කියෙන තැන ඉදගෙන දන් දෙනකොට තමයි පිංවතන තමන්ට සංසාරය හොඳ පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ. එතොත් එකට පංකාං කරනකොට ඒ පින්කාං කරන පිරිසම එකට උපදින්න පුළවා. දිවිලෝකයේ පොදනොත් සදහන් කරනෝ ගණ දේවපපුත්ත නවින් උපදිනවා කියලා. ඒ වගේ විශේෂලාබයක් ලබන්න පුළුවවා. දැන් එතකොට පිංහතුන, දැ මනි මේ විදියට පින්කාන් කරකොට පිරිවර එකතු කර ගැනීම හොඳ දෙයක් වුණාට. ඇැබැයි ඒ පිරිසට වගකීම් භාර දෙනකොට, තමන්ගේ කොටස් අත්තාාරෙනකොට ඒ අයට අනුග්‍රහ පිනිස්ස මයිමම් මේක කරන්න කියලා එක වච්චනයීම් විතරක් නෙවෙේ තමන්ගේ හිතින්මයි සංකල්පය තියෙනට ඕන. තමන් හිත පීරපීර බලන්න මට මේවෙලාේ හිතට ඇත්තටම ආවි මේ වගේ සිතුවිල්ලද්ද. මටමි යාපු සිතුවිල්ල මේ වගේම දෙයක්ද කියලා නිතර නිතර බලන්න මොකද තමංකරන පින්කම තමයි තමන්ට සංසාරයට විපාක ලැබෙන්න්නේ. තෙකොට හොඳද දෙයක්කර හොඳ විදිට ලැබෙනවා නරක දෙයක්කුණුත් ඒදේ තේවිදෙට ලැබෙනවා. එනිසා පින් කාං කරන කොට පින් ඔත්තුනිි තාම පරි සංවවෙන්න ඕන රපි පෙරදවසකත් සඳහන් කරලා තියෙනවා. අපේ උත්පලවන්නා මහතෙරණිය පෙර භවයකක කාන්තාවක් කළ ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේට නමකට පෙන්වතුනි විශේෂ පූජාවල් කිහිපයක් පූජ කළලා විළඳ ඇට පන්සීයක්ම පැනිිත් එක පූජා කරා. ඉළඟට නිල් මහනිල් මලක් පෝජා කර පාත්‍රය මෝ වැහන්න. හැම දෙයක්ම පෝජා කළ ප්‍රාර්ථනා කලාා විළඳට පන්සය පෝජා කළ ප්‍රාර්ථනා කරා මට සසරේ මේ විළඳ ඇට ගණනට ඔබ වහන්සේ වැනි. දරුවන් මගේ කුසේ උපදීවාකල පාර්ථනා කරා. ඊළඟට ප්‍රාර්ථනා කරා, මේ නිල්මහනිල් මල වගේ. මම උපදිනෙ හැමභාවයකම මෞකුසක නොයිපද නිල්මහනිල් මළකම ිපදේවා කෙළ ප්‍රාර්ථනා කරා. ඉළඟට උපන් ශරීරය මට මෙ නීල් උප්පල වන්න කියන. නිල් මහනිල් මලේ වර්ණයමට ලැබේවාකළ ප්‍රාර්ථනා කරා. ඊළඟට ප්‍රාර්ථනා කරා. පොළොේ තබන තබන පියවරක් පිය වරගගානේ මහපොවේ නිල්මහනෙල් මල් පිපේවා කළ ප්‍රාර්ථනා කර. ති මනි මේ විදිර ප්‍රාර්ථණාවල් කලාා හැබැදැන් ඇය ධානය ඔක්කෝම දීලා ඉවරවෙලා පසේබුදු හාමුදුරුව වඩිනකොටඇයි මිනිමෙහිම හිතනවා. හාමුදුරුවරුන්ට මොකටද මල්. උන්හන්සට මේ මල්වලින් ප්‍රයෝජනක් නැති වැඇති කියලා. අර පූජකරපු මල්ල පින් ඔතුනේ ගිහිල්ලාර ගත්තා. ඉති ඒවිලාවේදී ඇයකරේ නොකළ යුතුදහා. ඒ ඒ ආ අපපු සිත්තු විල්ල ක්‍රියාමක කළලා. ඊනට ආයිකල්පනා කරා මල උන්නහන්සට ඕන්න ඇත්තම් මම දෙනෙවෙලා උන්න්නහන්සට එපා කියන්න තිබුණනිේ. එනම් එපානෝ කියය උන්නහසේ ගත්තය උන්වහන්සට මේකෙන් ප්‍රයෝජනය ඇති. එහෙම කියලෙ හිතල එමකද කළේ ආයිමත් ගිලර මළ පූජා කරා ඉතිං. ඔන්න ඔය දානීවෙ චඩු පාඩුව ඇයට සංසාරයට විපාක දුන්නා ජන්නේ වගේ තයි පින්වතර අපි පින්ක කරනකොට මිනි මේවා සැල කිලිමත් පෙන්න්නටන්නේ තොට මම් මතරදි මේ කාරණ මතක් කරේ ඉද මෝදත කියන්නේ මෙලොව සතුට වන පින්කං කරනගෙන සතුටනා හැබැයි මෙිතන විශේෂම බුදුරජාන් වහන්සේ අදහස් කළේ පින්කරප කෙන වැඩිපොරම සතුට පත්තිෙන් ඔන්න තැනත් තමයි මරණනාසන්න වෙලාවේ. මොකද මරනාසන්න මොහොත ඒකිනාගේ හිතට අන්තිමටම පහල වෙනවා මරනාාසන්න සිත. ඒ මරනාාසන්න චිත්තවීතියේද තමයි. ඒකෙනා පිංහතුනි ඊළඟට උපදින්න කොහෙද කියනෙ එක තෝරගන්න. තර මරනාසන්න චිත්තවවිතය පහල වෙනකොට ඊළඟට උපදින්න කොහෙද කියල තීරණය කරග නිවරයි. ඒකෙනා. තොට ඒ කෙන තෝරගන්නකොට පින්හොතුනි ආකාර කහිපයකින් තරගන්නවා. කොහොමද කම්. ම්ම නිමිත් ගති නිමිත්ත කලා ආකාර තුනක් තියෙනවා. කම්ම කියන්නේ කර්මය. දැඟ පේටුමොන යම් කිසිකෙනෙ කුසල කර්මයක් කරාණං මරනාසන්න වෙලාවෙ අන්නේ කුසල කර්මය මතක් වෙනවා. ඕක මතක් වෙන ආකාර හතරක් තියෙනවා. ගරුකකර්ම වෙන්න පුළුවන්. ගරුක කර්ම කියන්නේ ගරෝක කුසල් ගරුක කුසල් කල දෙකක් තියෙනවා. සමහර වෙලාවට ගරුක කුසල් කියල කියන්නේ ධ්‍යාන ප්‍රථම අධ්‍යන දුති අධ්‍යානාදී ධ්‍යානවලට සමවදීම තමයි ගරුක කුසල් කියන්නේ ගර. ඒල කියන ප ොතුරේ ආනන්තරරි පාපකරම පහස මිත්‍ය ෘෂ්ටියය තුට යදගේ මොක්හරි තියවාද කියලා බලනවා. ඒ නැත්තං ඊළඟට බලන්නවා ආසන්න වය කරපපු කර්ම තියනවාද කිය. ආසන් වශ මොනහරි කුසල් හරි අකුසල්හරි කරලා තියද කියලා බලනවා. ඊළඟට ඒකත් නැත්තං ආචින්න ක්‍රමට ඒ කියන්නේ ජීවත්වල ඉටපු තාක්කාලේ පුොරාවටම නිතර නිතර කරපු පින්කම් තියවාද කියලා බලන්නවා. ත හෙමත් නැත්තාම් ජීවිතයේ ජීවත්වල ඉන්න තාක්කාලයකදේ යම්. කුල්ලක්කුල්හරි කරලා තිය නංන් ඕකෙ මොක කරතියෙනවාද කියෙලා කටත්තා ක්‍රමයට බලනවා. ඊලාට ඔයි ක්‍රම හතරට බලලා එහෙම තෝරගෙන ඔන්න ඊළඟ භවය තෝරගන්නවා. ඊළඟට පින්හතුනි ඊළඟ බවය දැන් මේ භවවිදි තෝරගිනිවර. ඔන්න ඔයවෙලාවට කුසල කරමයක් කරලා. ඒ කුසලකරමි පිළිබඳව පැහැදීමක් ඇතිකරගන්න එක තයි මින්නෙ මේ? ඉදන මෝදති කියෙල කියන්නේ මෙලොවදි සතුටි වෙන්නේ එකයි. දැන් සමහරාය අකුසල් කරපය. පිඟටට ඉද සෝචති මෙලොව දුක්වෙනවා. දැකර චුන්ද සූකර කියන ඌරු වැද්දා. දුරජන් වහසගේ කාලයේදී මරනාාසන්න වෙලාවේ පින්වතුනි මහහා හයිියෙන් කෑගගහ අන්ඩ අඩ තියෙනවා හරියට ඌරෙක් මරනවගේ තමයි කෑග හල තියෙන්නේ. ඒ මොකක් නිසාද ඔහුට පින්හතුනි ඒ කරපු කර්ම මේ ජීවිතේවම විපා කලබෙන පටන්ගත් තන්නේඒ එකයි ඉද සෝචති මෙලොව ශෝක කරනවා. ඉද මෝදත කිය කියන්නේ මෙලොව සතුට වෙනවා. පින්කරපගෙන අන්තිීමම මොහොතේ පිංහොට සතුටු වෙනවා ඒකෙන ඒ සතුටට පත්වීම තුළ තමයික නා ගීල්ලගඟ භවිතීරනෙ වනි. යට පිච්ච. ඒද පෙච්ච මදතික කියන්නේ ඊළඟ ආත්ම භාාවය සතුට වෙනවා. ඇයි ඒකන මරණින් මත්තුව පින්වතු ියන්න්නේ කාන්තම සුගති භවයක. තුර සුගති භවයක ගිහිල්ලා මනුෂ්‍ය භවයක් ලැබවත් ඉතාම උසස් මනසභවයක් ලැබෙන්නේ. දිවිය භාවයක් ලැබවත් ඉතාම උසස් දිවිය බවයක් ලැබෙන්නේ. ඒවගේ උසස් තැනක ගිහිල්ලා උසස් ලෙස සැපවිදිනකොට ඒක ෙන සතුටනවා යින්සා කියකිනයි. පිච් මෝදති පින් කරපගෙන පරලෝකෙදී සත්තුට වෙනවා. තපු්ෝ කැන පින් කරපගෙනා. මොනවද මේ පින් කියල කියන්නේ පිඟතුේ ධර්මය සඳහන් කරලා තියෙනවා අපි පින් කියල කරන්න ටෝන කරුණු දහයක් ඔස්සේ. ඒවා තමයි දස පුුණ්්‍යයක් ක්‍රියා කියෙලා හඳුන් වන්නේ. මොනවද ධාන සීල භාහාවනා. අපචායන වේ‍යාවච්ච පත්තිධාන පත්තානුමෝදනා දම්මස් සවන ධම්ම දේශන දිත්්‍යජු කම්ම කියන මෙන්නමේ ආකාර දහයම අපි පින්කං කරගන්න ඕන දැඟමන් කලින් මතක් කරා අපි පංහතුන නොකරපු පින්කම් නොකරන්න අපි හිතවෑම් කරන්න ටොන දැන්. අපි ගොඩාක් කෙලාවට පුරුදු වෙලා තියෙන දෙයක් තම අපේ සමාජය සමහර අය පින්කං කරනකොට පින්හතුනේ පින්කන්කරදදි. ඒ අය ඩැන්! එක පින්කමකට විතරක් කොටු වෙලා ඒකම නිතර නිතරනවා දැන් උදාහරනයක් ගත්ත තොනටන පින්කම්ම විතරක්මක් කරනවා. එමනතන් පන්සල් හදනවන පන්සල් හදනක විතරක්ම කරනවා. ධාතු පූජා කරනවන ඒක විතරක්ම කරන හැ ඒක විතරක් කරත් ඇති. හැබැයි සම්පූර්ණ වෙන්න නම් දස පු්යක් ක්‍රියාම කරගෙන තියෙනට ඕන. තුට අන්නඒ එක අපි හිතන්න ටඕන දැන්. ම මේ වෙන කොට ලන්න මේ පින්කම් දහයි මොනවද කරගෙන තියන කෙලා දන්දීල තියනවද. ඉලට දැ සහරයි ද න විතර ල් ගන්න න හැ . ඒ එතකොට ඊලංග ව ඒ කනට අඩු පාඩුවක් වෙනවා. කොහොම අඩු පාඩුවක් වෙන්නේ දන්ද දෙන කෙන සිල්රැක්ක නැතිව නෝතින් වෙන්න පින් ඔොතු ීළංග භවේ තිරිසන් භවය කොපදදින්න පොුවවා. සීලියෙන් තම පදින තැන තීරණය කරන්නේ ධානීන් තමයි ඉපදනෙන් පසදි ලැබටික තීරණය කරන්නේ. ත්‍රහෙමනං දන්දීම සිල්රැකීම මේෝ කෝමිකට කරගන්න ටඕන. තොට ඒ කෙනා පින් ඔතුන දන්දනවා ධානේ කියනක ගත්වොතින්. කුඩාමධානීන්දලා ඉහළම දානේ දක්වා කුඩාමදාානය තමයි බුදු හාමුදුරුව දේශනා කරලා තියෙන්නේ කෙනෙක් ආහාරටික කනුභව කරලා ඒ අනුභව කරල ඉවරවෙච්ච පිංගාන්න හෝදලා වතුරටක විසිකරන වන්න සතිකුට ආහාරයක් වේවා කියලා එක තමයි අඩුම පුුණ්‍ය විපාකරක් ලැබෙන ධානය. ලට ඉහළමානි සන්සේ ැබෙන්නේ ධර්මදාානයෙන්. ඔන්නඔය අතර හැම්ම ධානයක්ම පින්වතනිි කරගන්න වන ඒ ගත්තුතින් පින්ං ොතන විශාල වශයන්තතියන දැව අපි අපධන පාලේ. පිළිඳවච්ච මරහතන් වහන්සේගේ කතාවි පින්වතුන විවගේ ධානය පිල්ලිබඳ, බොහෝ පැති එතන දේශනා කරලා තියෙනවා. ඉළඟට සීලය සීලයේ ගත්තයෙන් පාසිදිත් ඒත් එහෙමයි. සීලය පන්සිල් රකින්න ඕන අටසිල් රකිින් ඕන නවංගසිල්, දසංගසිල් මියයාදී වශයෙන්, සීලයේ පුළුවන්තරම් දියුණු කරගන්න් ඕන එකව එක දවසක්රකිනවා මාසකට දවස් දෙකක් රකිනවා මාසකට දවස් තුනාක්රකිනවා අන්නේ විදිර පුළුවන්තරම් දියුණු කරගන්න ඕන සීලේ. එලට භහවනාව කරන්න ඕන. ඊළඟට පින්හතුන නැවත ඒකෙනාට අපචායනය කරන්න ඕන ඒකට අප. ඒ කිය දැන් අපි ගත්තතින් සාමාන්‍යෙන් කෙනෙක් ජීවත්වෙලා ඉන්න කාලේදී. තමන්ගේ ලඟතිබෙන අ මාන්‍ය ආදී කෙලෙස් යටපත් කරගන්න පුළුවන් හොඳ ක්‍රමයත් මයි . ගරුවරුන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම උපස්ථාන කිරීම. ොට අන්නේ ඒ දේවල් සිදුකිරීම තමයි අපචායනය කියලා කියන්නේ. ඊළඟට පිංහතුන වේ‍යාවච්ච කියල කියන්නේ ඒ ගිලන්නෝ අයට උපස්ථාන කිරීම, වේ‍ය වච්ච කියලා හඳුන්වනවා. ඊළඟට පිංහතුනි පත්තිධාන කියලකෑන තමන් යම් කෙසි පිනක් කරගත්තොටින් ඒ පින්න තවත් කෙනෙකට අනුමෝදන් කරන එක පත්තිධාන. එට පත්තාන මෝදනා කියලා කියන්න. හවනෙ කරගත්තු යම්කිෙ පිනත් තියෙනවනං අන්න ඒ පින තමන් අනුමෝදන් වෙනවා. ඊළඟට පින්හතුනේ දම්ම ස්ත්‍රවනය බණ අහනක තවත්පුන්නේ කර්මයන්. ඊළඟට පංවතුනි දම්ම දේශනා ධර්මය දේශනා කරනයගත් තවත්පුෙ කර්මයක්. ඊළඟට පින්වනු දිත්තුජුකක්ම කියලා කියන්නේ තමන් ගෙලඟ තිබෙනමන් මේ දසවස්තුක මි්‍යාදුෂ්ටිය මිදිලා දසවස්තුක සම්මාධිත්්‍යය හිත පිහිටවා ගැනීම තමයි දිත්්‍යජුකම්ම කියලා කියන්න තොට මන්න මේ කියන්න දස වැදෑරුම්. පුුණ්්‍යයක් ක්‍රියාවන් දස පුුණ්්‍යයක් ක්‍රියාවල්ම තමන් පින් තුනි කරගන්නට ඕන. එකකොට හෙමනං මේ කරුණු පිළිබඳ සැලකිල්ල අරගෙන තමන් කල්පනා කරලා බලන්න. තමන් මේ දහයි නොකරපුදේවල් මොනවද. එම නොකරප දේවල් කරන්න වෑම් කරනවා. ඊළඟට මේ දහයිෙන් කරපුදේවල් තියෙනවන ඒවා නැවත නැවත කරන්න උනන්දුවෙන්න. ඒතකොට ඒම දසපුුණ්්‍යයක් ක්‍රියාම කරගත්තු. හමන්ට පංතුනේ මේ ජීවිතේම මේ බුද්ධසාාසනයම විශාලලාබයක් ලැබෝ වෙනවා මරණයට පත්වනොති ඊළඟ භවේදී ඉතාම සතුට පත්වෙලා සැපත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්. හෙමනං ඒ කාරණාවල් අවදහනිට අරගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න යහපත් කරගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරවේවාකිල අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනං අද දවසේදී. මේ උතුම්මූ සද්ධර්ම දේශනාව දේශනා කරලා පැස් කරගත් උදාාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන්. අපි පළිමෙන්ම පුඥානුමෝදනා කරනවා හිරු මාධ්‍ය ජාලයෙහි සහාපතිතුන්ට. එවාගේම ඒ කාර මන්ලේ පින්ගත් හැමදිනාටමත් ඒවාගේම හිරගුවන් නාලිකාවෙහි සේවේ කරන අධ්‍යක්ෂකතුමන් ඇතුළු ඒ පින්වත් හැමදිනාටමත් මේ විලාව්‍ය අප ආශිරුවාදය කරනවා. එවාගේ රැස්කරගත් උදාාර කුසලානි සංස ධර්මියන්ගේ බලයෙන් විශේෂයම අපි පුුණඥානමෝධනා කරල ආශිරුවාදය කරනවා හැමදිනාටම ධර්මශ්‍රවණය කර පුොබ හැමදිනාටමත් නිදිදුක් ි රෝගී සුවපත් භාවව සැලසේවා මේ සද්ධර්ම දේශනාවෙන් ල ගරගත්තු උදාර ු. ගේ බල විශේෂයෙන්ම ලෝකට ම මුොහුණ පාලත් මේේ තිබෙන මේ කරෝනාව සංගති තාමත් මික්මනින් මේ ලෝකයම තුරන් වේවා එක්මං නිරෝගිසේ සැලසේවා එවාගේම තමන්ගේ නමින් මිය පරලෝගියපු හැම දෙනාට ම මීපින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසරගමන සුවපත්තේවා ප්‍රාර්නා කරන බෝධිකින් උතුම් චතු්‍රාර් සතති ධරමියාව බෝධ වේවායි අපි සාධෝ කියාපින් අනමෝදන් කරනවා අවසානය . ඔබ අප හැම දෙනාටමක් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සීලුදුකින් මිදෙම්වා මේ සියලු කෙලිස් බරින් නිදහස්වයෙන්වා අජර වූ අමර වෝ නිවන ලැබසැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියාපේ ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාජබුම් මට්ටහා දේවානාගාම හිද්දිිකා. උඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්. පද හිරු සදහම් උදැස්සන ධර්ම දේශඛ්‍යන්නන් වහන්සේ පූ්චිපාද මාදර වහින්ද ස්වාමීන්වහන්සේ.